කවුටෙන් සුදුසු බෝලයක් නෙමෙයි ඒක. නමුත් මම හිතන්නේ මම ශ්‍රී ලංකාවේදී පුළුවන් තරම් බාන්නේ ලකුණු රැස් කරගන්න හැමතිස්සෙම. මොකද end of the day අපිට ලකුණු තමයි වැදගත්. ඉතින් මම හොඳ සිටුේෂන් එකේ හිටියේ, හොඳ පොසිටිව් මූඩ් එකේ හිටියේ. ලොකු ගැම්ස් එහෙම තිබ්බා. නමුත් මම හිතමා හිටපු තැනට බෝලේ වැටුන්නේ නැහැ. නමුත් ඒක අර කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා බීමට ගැප් එකට ගහගන්න. නමුත් මම හිතනවා මම ගහපු විදිය ගොඩක් හොඳ පොසිටිව්ස් තියෙනවා කියලා. මගේ බැලුවොත් මගේ කැරියරේට ටිකක් හොඳයි. දුකක් තියෙන්නේ ශතකයක් අයිමි කරගත් එක. නමුත් ද බැට් කරපු අප්‍රෝච් එක ගැන බැලුවොත් මම හිතන්නේ ඒක සෑහෙන හොඳ කියන පොසිටිව් පැත්තක් මම දකිනවා. අන්තිම අවුරුදු 6-7 ගත්තම දිගටම ලකුණු අතරවල හිටියා. ආයි තින්ක් මම හිතන්නේ කොන්ෆිඩන්ස් ලෙවල් එක එක මැච් එකක් දෙයක් ෆේල් වුණා කියලා මගේ කවදාත් අඩු වෙලා තියෙනවා කියලා. ඒ වගේම පසුගිය NSL තරගාවලිත් හොඳින් ක්‍රීඩා කරා. ඉතින් කාලයක් තිස්සේ මැචස් නැතුව හිටියත් මම හිතනවා මගේ මම හිතන විදිය ඒ මම කරන දේවල් මම හැමතිස්සෙම ගොඩක් වැඩ සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට දිගටම සෙල්ලම් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තරඟ 9ක් තියෙනවා තව මේ අවුරුද්ද ඉවරෙන්න. බලාපොරොත්තුවක් තියෙනවා ලකුණු 1000ක් ලබා ගන්න. මොකද අපිට පසුගිය කාලවල මැචස් ගොඩක් තිබ්බේ නැහැ ලකුණු 1000කට යන්න. ඒ වගේම හොඳ එවරේජ් එකක් ඉවර කළා මේ අවුරුද්දේ ඉවර වෙද්දී. ලෝක ටෙස් 11 දෙනා අතරට තේරෙන තා මගේ ටාගට්ස් තියෙන්නේ. හොඳ ස්ථානකින් ලකුණු 200 ගානක ලීඩ් එකක් අපිට තියෙනවා. තව දවස් 3ක් එහෙම් පිටින්ම තියෙනවා. ඉතින් අපේ ප්ලෑන් එක තිබ්බේ හෙට දවසත් බැට් කළා විකට් එක පුළුවන් තරම් ඩ්‍රයිව් වෙන්න දීලා බෝලර්ස්ලගේ ෆුට් මාක්ස් එක්ක අපිට පුළුවන් ඒ ස්පිනර්ස්ලට පොඩි සපෝට් එකක් ගන්න. ඒ වගේම ෆාස්ට් බෝලර්ස්ලගෙනුත් අපිට සපෝට් එකක් ගන්න පුළුවන්. මොකද මේ විකට් එක ගොඩක් අප් ඇන්ඩ් ඩවුන් වෙනවා. පේස් හරි කන්සිස්ටන්ට් නැහැ. ඉතින් ඒකත් එක්ක ලොකු chance එකක් තියෙනවා අපිට ස්පිනර්ස්ලගෙන ඒ ෆාස්ට් බෝලර්ස්ලගෙන විකට්ස් ගන්න. ඉතින් එකම දේ මම දකින්නේ අපි හොඳ පොෂන් එකකට ගියා නම් හොඳ ලකුණු ටිකක් අපිට තිබ්බොත් අපිට හොඳ කුෂන් එකක් දෙන්න පුළුවන් බෝලර්ස්ලට ඒගොල්ලන්ට ෆ්‍රීඩම් එක යූස් කරගෙන විකට් එකකට ලබා ගන්න. ඉතින් දැනට අපි හොඳ පොෂන් එකේ ඉන්නවා. ප්‍රෙෂර් එක නම් සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. මම හිතන්නේ නායකත්වය තියෙනකොට හැබැයි බැටින් බැට් කරන්න ගියාම මම කවදාවත් ඒ නායකත්වය ගොඩක් වෙලාවට ඒ ප්‍රෙෂර් එකක් විදිහට හැන්ඩල් කරලා නැහැ. ඒක ඔළුවට ලොකු බරක් කරගෙන නැහැ. නමුත් මම හිතනවා මට ඊට වඩා ලොකු සැහැල්ලුවක් දෙනවා අද තරගේ ක්‍රීඩා කරද්දී. මොකද මම ගොඩක් වෙලාවට මට ඕනලා තිබා සම්පූර්ණයෙන් බැටින් ෆෝකස් කරලා තරග වලට එන්න. ඉතින් මම හිතන්නේ ඒකට සෑහෙන ලොකු මට ලේසි වුණා කැප්ටන්සි එකෙන් ආයිගුණාට පස්සේ. මම හිතන්නේ මම සෙල්ලම් කරපු විදිහත් එක්ක මම හිතන්නේ ඒ කැප්ටන්සි ප්‍රෙෂර් එකත් අඩු වුණාට පස්සේ මම හිතනවා මට ලොකු වෙනසක් තියෙනවා කියලා. හැබැයි කිව්වාගේ මොන ප්‍රෙෂර් එක අඩු වුණත් කණ්ඩායමට කන්ට්‍රිබියුට් කරන එක තමයි මගේ මට සෑහෙන වැදගත් වෙන්නේ. හොඳ ස්ටාර්ට් එකක් අරන් දීලා ටීම් එක හොඳ ස්ථාවරයකට ගේන්න තමයි මම හැමතිස්සම බලාපොරොත්තු වෙන්නේ සෙල්ලම් කරන සෑම අවස්ථාවකම. අපි දැනගත්ත මේ විකට් එක ඇච්චර ලොකු ටර්න්යක් නැති හින්දා ඒ ෆාස්ට් බෝලර්ස් ලතුන්දාගේ ස්පෙල්ස් වලින් පස්සේ අපිට ඕන තරම් ලකුණු ගන්න පුළුවන්. ඉතින් ඒ ඕවර්ස් පුළුවන් තරම් සර්වයිව් වෙලා ඊට පස්සේ අපි දැක්කා කොහොමද ඒගොල්ලෝ කොච්චර ලේසියෙන් ලකුණු ලබා ගත්තද කියලා. ඉතින් ඒ වගේ තැන්වලදී ඒ එක්ස්පීරියන්ස් යූස් කරන කතා මම හිතන්නේ පරණතභාවය අපි දකින්නේ. මුලින්ම මගේ පරිණතකට මැච් 100ක් සෙල්ලම් කරන එක. ඉතින් ඒක ඕනම ටෙස්ට් ක්‍රීඩකෙක්ගේ ලොකු ඇචීවමන්ට් එකක්. ඉතින් ඒ වෙනකොට බලන්න ඕනේ මම ලකුණු 1000කට ගොඩක් ලඟ වෙලා තිබ්බොත් ඉතින් පුළුවන් තරම් ඒකටත් පුෂ් කරනවා. ඉතින් තාම හොඳ ෆිට් එකේ ඉන්නවා. තාම හොඳට බැට් කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් එක්ක පුළුවන් තරම් පුෂ් කරන මේ ෆෝමැට් එක ඉවරනකොට හොඳ ලෙගසි එකක් තියලා යන්න. දැනට මං කිව්වා ගැර පොඩි පොඩි ටාගට්ස් ටිකක් තියෙනවා මැච් 100ක් සෙල්ලම් කරනක දැනට. ඊට පස්සේ කොහොමද ඒක ලඟ වෙද්දී දැන් ලකුණු 7000කට ගොඩක් ලඟ වෙලා ඉන්නේ. ඉතින් තව 3000ක් තියෙනවා. තව අවුරුදු 2ක් 3ක් විතර යනකොට මම හිතනවා මට ඒකත් කරගන්න පුළුවන් කියලා. ඉතින් ගොඩක් වෙලාට ඒ දෙකම කම්ප්ලීට් කරන්න තමයි මගේ ප්ලෑන් එක. ඉතින් ඒ දෙක කරගන්න ඉතින් මගේ ෆිට්නස් ටික තියාගෙන කන්සිස්ටන්ට්ලි ටීම් එකට පර්ෆෝම් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැමතිස්සම මගේ ස්ටැට්ස් එක්ක මම ගොඩක් කම්පෙයාර් කරන කෙනෙක්. මම දන්නවා ඊළඟට සනත් අයියා ඉන්නවා, ඒක මිස් ඇන්ජලෝ ඉන්නවා. ඉතින් මට ඕනේ කොහොම හරි පුළුවන් තරම් උඩට එන්න. ඉතින් ඒ ටාගට්ස් පුළුවන් තරම් කම්ප්ලීට් කරලා මම කිව්වාගේ කවදා හරි රිටයර් වෙලා බලනකොට ආපස්සට ඇවිල්ලා බලනකොට ඒ දේවල් ඇචීව් කරලා තියෙනකොට මම හිතන්නේ ඒක තමයි ගොඩක්
සතුටක් තියෙනවා. ඉතින් ක්‍රිකට් ගහපු පාලියට නැෂනල් ටීම් රෙප්‍රසන්ට් කරපු පාලියට වැඩක් වෙන්නේ නැහැ. කවදරි තමන් සැටිස්ෆැක්ෂන් එකක් තියෙන්න ඕනේ කැරියර් එක වුණාට පස්සේ. ඉතින් මම මේකයි මේ ෆෝමැට් එකට ගොඩක් ආස. මේකෙන් මම සෑහෙන මට සැටිස්ෆැක්ෂන් එක හම්බෙලා තියෙනවා. ඉතින් මොනවා දේ තිබ්බත් මේ ෆෝමැට් එකේ මම පුළුවන් තරම් 100% දීලා ඒ පුළුවන් තරම් මේ ගෝල්ස් ඒ ලෙජන්ඩ්ස්ලා පුළුවන් තරම් එකිනෙකනා පාස් කරන්න තමයි මගේ බලාපොරොත්තු තියෙන්නේ. දැන් සෑහෙන දේවල් කරලා තියෙනවා. ඉතින් තව දුරටත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ටෙස්ට් එක තමයි මම හැමතිස්සෙම ෆෝකස් කරන්නේ. ඉතින් මම හිතන්නේ මට මම වයිට් බෝල් ක්‍රිකට් එක ගොඩක් පස්සෙන් ගිහිල්ලා සෙල්ලම් කරපු කෙනෙක් නෙමෙයි. ඉතින් මට ගොඩක් වෙලාට මම කන්සිස්ටන්ට්ලි රන්ස් ගහපු හින්දා මට අවස්ථාවක් හම්බුණා. ඒ අවස්ථාව හම්බෙච්ච වෙලාවේදී වයිට් බෝල් ක්‍රිකට් එකේ මම උපරිම ප්‍රයෝජනය අරන් තියෙනවා. ඉතින් ඒකයි මට ගොඩක් වෙලාට ඒ chances හම්බුනේ. හැබැයි අපි දන්නා හැමතිස්සෙම වර්ල්ඩ් කප් එකෙන් පස්සේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. ජෙනරේෂන් එකක් හදන්න ඕන වෙනවා. ඉතින් ඒ දේවල් එක්ක ආයෙත් අපි පස්සට යනවා. ආයෙත් නැවත ඉස්සරහට එනවා. ඉතින් ඔය වගේ කාල පරිච්ඡේද කීපයක් එක්ක තමයි අපි සෙල්ලම් කරන්න උනේ. ඉතින් ඒ අතරතුරේ කොහොම හරි මට වර්ල්ඩ් කප් සෙල්ලම් කරන්න හම්බුණා. නමුත් මගේ මම කිව්වාගේ මගේ මේන් ෆෝකස් එක තියෙන ගොඩක් ටෙස්ට් ක්‍රිකට් වලට. කොහෙ ගියත් සෙල්ලම් කරත් මම හිතන්නේ අපි මම ලංකාවේ හිටියත් අනිවාර්යයෙන්ම එන්නේ සෙල් ඒ වගේ ක්ලබ් ක්‍රිකට් ඒවා අනිවාර්යයෙන්ම මිස් කරන්නේ ඒ ලොංග ෆෝමැට් එකේ. ඉතින් ඒවා ගොඩක් වෙලට සෙල්ලම් කළා. මේ ඉන්න ෆෝම් එක පුළුවන් තරම් තියාගෙන කොහොමද තවරුදු කීපයක් සෙල්ලම් කරන්න කියන එක තමයි මගේ ප්ලෑන් එක තියෙන්නේ. අපි යංස්ටර්ස්ලා බලන්න ඕනේ තමයි. නමුත් මම හිතන අපි බැලුවොත් එම අන්තිම අවුරුදු ගන්නවටම අපි ටෙස්ට් මැච් සෙල්ලම් කරේ 5-6යි. ඉතින් එතකොට අපි ඉන්න ක්‍රීඩකයන්ව තියලා කොහොමද අපි අවස්ථාව දෙන්නේ? මොකද මැචස් 15-20ක් වගේ සෙල්ලම් කරනවා එංගලන්තේ ඉන්දියාව වගේ අපිට පුළුවන් අත්දැක බලන්න. නමුත් මේකේ අමුළු අවුරුද්දේම ටෙස්ට් මැච් 6ක් ගහනකොට ඉන්න ප්ලේයර්ස්ලා කන්සිස්ටන්ට්ලි පර්ෆෝම් කරලා තියෙනකොට එතකොට අපිට අමාරුයි ප්ලේයර් කෙනෙක් රෙස් කරවන්න. මොකද හැමෝගෙම හැමෝටම ටාගට් සීනවා. ඒ කිතන ඒ අපි බැලු ටොප් 5-6 ඒ හැමෝම කන්සිස්ටන්ට්ලි හැම අවුරුද්දෙම කරලා තියෙනවා. ඉතින් ඒ වෙද්දි හරි අමාරුයි ප්ලේයර් කෙනෙක් ඩ්‍රොප් කරලා තව කෙනෙක්ට අවස්ථාවක් දෙන්න. හැම වගේ ඉන්ජරියක් වුණොත් හරි අවේලබල් වුණේ නැත්නම් හරි ලෙඩක් මොකක් හරි ඇදලා ඒ ඇරෙන්න අපිට හරි අමාරුයි කන්සිස්ටන්ට් ප්ලේයර් කෙනෙක්ට chance එකක් දෙන්න මැචස් ටිකක් අඩුවෙන් තියදී. මැචස් වැඩිපුර තිබ්බොත් අනිවාර්යයෙන්ම අපිට ඒ දේ කරන්න පුළුවන් කරලා බලන්න පුළුවන්. නමුත් මැචස් පහක් හයක් තියෙනකොට හරි අමාරුයි ඒ දේවල් කරන්න. මොකද හැමෝගෙම පර්සනල් ගෝල්ස් තියෙනවා. අපි වෙලුවොත් එම කාලය සෑහෙන කාලයක් තියෙනවා. දවස් 3ක් ඉතුරු වෙලා තියෙනවා මේ තරඟේ. ඉතින් අපි මුලින්ම ප්ලෑන් කරේ හෙට දවසත් සෙල්ලම් කළා ඉන්න ක්‍රීඩකයන්ට පුළුවන් තරම් අවස්ථාව දීලා. මොකද මම හිතන්නේ මාස ගානකට පස්සේ මාස 6කට 7කට පස්සේ අපි ටෙස්ට් මැච් එකක් ක්‍රීඩා කරන්නේ. එතකොට ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ නැවතත් රිද්මයට පැමිණෙන්න. ඉතින් බැටින් ලයින් අප් එකට පුළුවන් තරම් බැටින් දීලා අපි බැලුවේ ලොකු සංඛ්‍යාවක් ලබාගෙන දවස් දෙකක් අපි හිතන අපිට ඇති කියලා මේ කණ්ඩායම ඕල් අවුට් කරන්න. ඒක තමයි අපේ ප්ලෑන් එක තිබ්බේ. ඉතින් අද අන්තිම සෙෂන් එකේ විකට්ස් ටිකක් ළඟ ළඟ ගියා. නමුත් මම හිතන සදීර ඉන්නවා. ඒ වගේම අපේ ටේලෙන්ඩර්ස්ලත් එක්ක සපෝට් එකක් දීලා මම හිතන තව පොඩ්ඩක් දවස් 3ක් තියෙනවා තව. දවස් 3ක් තියෙනවා ඉදිරියට සෙල්ලම් කරන්න. ඉතින් ඒ දවස් 3 අපි ඩිසයිඩ් කරනවා කොහොමද වෙන්න ඕනේ කියලා. මොකද මේ කණ්ඩායමත් එක්ක බැලුවම අපි දන්නවා විකට්ස් 3-4ක් තමයි අපිට ගන්න ඕනේ මේන් එකලගේ මේන් බැට්ස්මන්ලා. ඉතින් ඒ 3-4 අපි ගත්තොත් අපිට තරගේ ජයග්‍රහණ කරන්න පුළුවන්. ඉතින් දැන් ඕපනර්ස්ලාගෙන් බැලුවොත් මම හිතන්නේ මම සෑහෙන දුරට අනිත් පැත්තට ගොඩක් උඩ ඉන්නවා. ඉතින් මම බලන්න පුළුවන් තරම් අනිත් පැත්තට උඩ ඉන්න. නමුත් මම දකින මේ දවස්වල ගොඩක් යාට උස්මාන් කවාජා ගොඩක් උඩට ඇවිල්ලා තියෙනවා. ලකුණු 1000ක් ලබා ගත්තා ගිය අවුරුද්දේ. ඊට ඉස්සෙල්ලා අවුරුද්දෙත් හොඳට කන්සිස්ටන්ට්ලි පර්ෆෝම් කරා. ඉතින් මම බලන්න පුළුවන් තරම් ඒ රෙකෝඩ්ස් එයාත් එක්ක කම්පයර් කරලා පුළුවන් තරම් උඩට එන්න. ඒ කියන්නේ වර්ල්ඩ් එකේ කියන්නේ හැම අවුරුද්දෙම වෙනකොට වර්ල්ඩ් එකේ හොඳම ඕපනර් වෙන්න තමයි මට අවස්ථාවක් මම ට්‍රයි කරන්නේ. ඉතින් බැලුවොත් මම අන්තිම නෑෂන්ස් ඒව ටිකයි මේ අන්තිමට සෙල්ලම් කරපු වෙස් ඉන්ඩීස් ඒ හැම ටෙස්ට් මැචස් මම ෆලෝ කරන ගොඩක් රට කවාජා කොහොමද බැට් කරන්නේ මොනවාද කරන දේවල් ඒ දේවල් එක්ක. ඉතින් ටාගට් එක අනිවාර්යම තියෙන්න ඕනේ. පුළුවන් තරම් ඒකක් තිබෙනකොට තමයි තමන්ගේ තමන් පොඩ්ඩක් ෆෝස් එන්න ඉස්සරහට. නැත්නම් අර කිසිම ටාගට් එකක් නැතුනම කිසිම කික්කයක් නැහැ වගේ තමයි. නමුත් මම හිතනවා ඒ කවුරු හරි එකක් අරගෙන එහෙම නැත්නම් වෙන මොකක් හරි විදියක් හරි එන්කරේජ් කරගත්තොත් මම හිතනවා මගේ පර්ෆෝමන්ස් තව පුළුවන් තරම් ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා. ඔය ධනංජය මම හිතන්නේ මම මාත් එක්ක මගේ යටතේ ඉන්නකොට මම හිතන්නේ සෑහෙන ගේම් එක හොඳට රීඩ් කරන පුද්ගලෙක්. ඒ කියන්නේ අනිත්
ගැන ෆෝම කැප්ටන්ස් ලෑරුණ රුණම නි පලේස් ලයින්න පලේස් ලත්තක බලදදි සෑන්න ගේම රීට් කරන එකනෙක් එයාට හොඳ සෙන්සගත් තියෙනවා ක්‍රිකට් ගැන ඒ වගේ මාත්‍යක කතාරදදි මාත්‍යක ෂයා කරගන්න දේවල් එක්ක බැලෝ මට තියෙනවා හොඳ ෆියජගත් තියෙන යාගේ කැප්ටන්සිගත් එක්ක ඉතින් තාම පලවිනෙක් කරන්න ඉතින් මහිතනවා තාම පොඩි ප්‍රශයකක් ඇතිකිලයාට හැබැයි ටිකක් කල් යනකොට එයා දේවල් ඉගෙන ගනි මහිතන් ඒ දේවල් එක්ක ද අපිත් ඉන්නවා සපෝට් එකට මජ්ජුලෝ චන්දි තුන්දෙනාම ඉන්නවා ඉතින් ඕන වෙලාවක යාට ඒ සපෝට් එක අපෙන් ලැබෙනවා ඉතින් මහිතනවා මේ අවුරුද්ද පුළුවන් තරම් එයාට සපෝට් එක දීලා එයාගේ ඒ ගේම් අවේනස් එක පුළුවන් තරම් උස්ස ගන්න පුළුවන් කරලා දෙන්න මොකද මහිතන එයාට ලොකු ෆියුචර් එකක් තියෙනවා ටෙස්ට් ක්‍රිකට් පැත්තෙන් ගොඩක් දේවල් achieve කරන්න